හැමෝටම ආයුබෝවන් කොන්චවා. ඉතින් ඔන්න ගොඩක් කට්ටිය අහපු ප්‍රශ්නකට උත්තරේ අරන් හදාවා ජපානයේ සිංහ සලකුණින්. ඉතින් ඔයාලා ගොඩක් අහපු ප්‍රශ්නක් තමයි මේ ජපානයේට විසිට් වීසා හැම නැත්තම් ටුවරිස්ට් වීසා ඕපන් කරන්නේ නැද්ද කියලා. ඉතින් ඔන්න ලබන මාසේ ඉඳලා ජපානයේ ටුවරිස්ට් වීසා ඕපන් කරනවා කියලා තියෙනවා. ඉතින් ලබන මාසේ ඉඳලා ඔයාලට විසිට් වීසා එන්න පුළුවන්. එතකොට අද අපි කතා ගන්නනේ ගැන. ඉතින් ඒ වගේම ටුවරිස්ට් වීසා එන්න මොනවද අවශ්‍ය ලියකියවිලි කොච්චර කාලයක් ඉන්න පුළුවන්ද ඒකේ තියෙන විශේෂත්වය මොකක්ද කියන එක අද අපි කතා කරමු. එහෙනම් අපි වීඩියෝ එකට යන් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. තවත් මේ වගේම වටිනතරතුරු හැමදේම ජපානී ගැන දැනගන්න අපේ social networks උත් තියෙනවා description එකේ. ඉතින් ඒවත් follow කරලා join වෙන්න. Facebook, Instagram, Discord හැම තියෙනවා. ඒ වගේම අපේ ජපන් භාෂාව ඉගෙන ගන්නයි අපේ ජපන් භාෂා group එක තියෙනවා ජපන් පන්ති. ඒකටත් join වෙන්න. ඊට description එකේ links හැම එකක්ම තියෙනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අනේ tourist visa එහෙම නැත්නම් visit visa කියන්නේ දෙකක්ද කියලා. ඉතින් ගොඩක් අය මේක පටලවා ගන්න ඉන්නවා. එකත් දෙකක් හරි එක්කෝ වෙන වෙනස්කම් තියෙනවා කියලා. ඇත්තටම මේක එකක්. visit visa කියන්නේ එකක්. tourist visa කියන්නේ එකයි. ඔය දෙකම එකයි. නම් දෙකෙන් හැදෙන්නවට ඉතින් ලංකාවේ අය ගොඩක් වෙලාවට භාවිත කරන්නේ visit visa කියලා. එතකොට මේකේ විශේෂත්වය තමයි මේ visa එකෙන් ඔයාලට ගිහිල්ලා ජපානය තුල කියන්නේ ජපානයේ ඔයාලට ට්‍රැවල් කරන්න පුළුවන්. ජපානයේ ලස්සන දේවල් බලන්න පුළුවන්. ඒ වගේම මේ visa එකෙන් ඔයාලට ගිහිල්ලා සාමාන්‍යයෙන් උපරිම දවස් 90ක් ජීවත් වෙන්න පුළුවන් ජපානයේ. ඉතින් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි visit visa ගිහිල්ලා ජොබ් කරන්න පුළුවන්ද, බිස්නස් කරන්න පුළුවන්ද මේ වගේ දේවල්. ඉතින් නීත්‍යානුකූලව ජපානය තුල visit visa එකෙන් ජොබ් කරන්න තහනම් කරලා හොනොත් ආපහු ආගේ visa එක cancel වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න. මොකද වර්ක් කරන්න ඔයාලට නීතියෙන් හැකියාවක් නැහැ. හැබැයි සමහර අය මම දැකලා තියෙනවා අඳුරන අයගේ කම්පැනිස් වල ඒ වගේ වැඩ කරන්න ගිහිල්ලා ඒ වගේ ප්‍රශ්න වෙනවා. එහෙම කරන්නත් එපා. ඒකත් අවදානමක්. ඔයාලට ආපහු ජපානයට එන්න හැකියාවක් නැති වෙනවා. පුළුවන් මේ වගේ වරදක් කරගත්තොත්. ඉතින් ඒ දේවල් වගේ මෝඩ දේවල් කරන්න එපා. ඉතින් පරිස්සමින් visit visa යනවා නම් visit visa ඇවිල්ලා පණින්න හිතාගෙන ඉන්න කට්ටිය ගොඩක් ඉන්නවා. visit visa ඇවිල්ලා එහෙම පැන්න කියලා දැන් කාලේ ගොඩක් ජපානයේ රැඳෙන්න බෑ. මොකද ආපහු රිෆියුජි වීසෙන් නැත් ගොඩක් අය හරවලා යවනවා. අන්න ඒක නිසා පුළුවන් තරම් එහෙම හිතාගෙන ඉන්න එපා. visit visa පණින්න කියලා හිතාගෙන ඔය වගේ තමයි visit visa එකේ විස්තර. බිස්නස් කරන්නත් තහනම් ඒ වගේම අනිත් කිසිම දෙයක් කරන්න බෑ. අධ්‍යාපනය කරන්න ඒ දේවල් ඔයාලට ඉගෙන ගන්න ඒ දේවල් වලටත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. visit visa වත් ඔයාලට ජපානය තුල සංචාරය සඳහා පමණක් අයිතිවාසිකම් තියෙනවා. ඉතින් ඔය වගේ තමයි visit visa එකේ විශේෂත්වය. දවස් 90ක් උපරම තියෙනවා. ජපානයේ සිටින ජපානයේ ආස කට්ටියට ගොඩක් හොඳ visa එකක්. ඒ වගේම ඔයාලගේ ඥාතීන් ඉන්නවා නම් ඒ වගේ ඥාතීන්වත් ගෙන්න ගන්න පුළුවන් මේ visa එකෙන් ස්පොන්සර් කරලා. ඉතින් ඒ අය අම්මලා තාත්තලා ගෙන්න ගන්න පුළුවන්. ගොඩක් අය පටලවාගෙන ඉන්නවා මේ අම්මලා තාත්තලව ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ මේ depending visa කියලා. ඇත්තටම කිව්වොත් ජපානයේට depending visa අම්මලා තාත්තලව ගෙන්න ගන්න බෑ අනිත් වෙන යුරෝප් රටවල වගේ. එතකොට අනිවාර්යයෙන්ම visit visa තමයි ගෙන්න ගන්න ඕනේ අම්මලා තාත්තලව ජපානයේට. ඉතින් ජපානයේට depending ගන්න පුළුවන් තමන් marry කරලා ඉන්න කෙනාව. එහෙම නැත්නම් husband and wife විතරයි. ඉතින් මේකත් මතක තියාගන්න වරද්ද ගන්න එපා. දැන් අපි බලමු කොහොමද මොනවද visit visa එකට අවශ්‍ය අත්‍යවශ්‍ය ලියකියවිලි කියලා. එතකොට අපි බලමු දැන් ඉස්සෙල්ලම visit visa එකට අවශ්‍ය ලියකියවිලි ටිකක් තියෙනවා. ඒකේ මුලින්ම ඉතින් පාස්පෝර්ට් එක කොහොමත් අත්‍යවශ්‍යයි. ඉතින් ඒ වගේම පාස්පෝර්ට් එකේ මාස 6ක්වත් ඉතුරු වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම ඒකේ හිස්පිටු දෙකක්වත් අඩුම තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට completed visa application form එකක් අවශ්‍යයි. ඉතින් visa application form එකත් අවශ්‍යයි. ඊළඟට තමයි recent color passport photo. ඉතින් අපි දන්නවා ඔයාට passport photo එකක් ඕනේ. ඒ වගේම ඔයාගේ birth certificate එකේ copy එකකුත් ඕනේ. ඊළඟට ඔයා බැඳලා නම් ඔයාගේ marriage certificate එක, ඒ කියන්නේ කසාද සහතිකයේ ඒකත් ඕනේ. ඊළඟට ඔයාට අත්‍යවශ්‍ය වෙනවා ඔයා ජපානයේ ඉඳලා මෙහෙට ඇවිල්ලා අවසානයේ රටට යනවා කියලා තහවුරු කරන ලියකියවිල්ල. ඉතින් මේකත් ඔයාට අත්‍යවශ්‍යයි. ඊට පස්සේ ඔයාට අවශ්‍ය වෙනවා ඔයාගේ වැඩ කටයුතු, ඒ කියන්නේ ඔයාගේ
ආදායම් තියනවා කියලා ඔයාලට ජීවත් වෙන්න ෆයිනෑන්ෂියලි ඔයාගේ මේ ජපානය තුළ ඉන්නකොට ඉන්න කාලය තුළ ඔයාලට ජපානය තුළ ප්‍රශ්නයක් නොවි ජීවත් වෙන්න පුළුවන් කියලා ඒ දේවල් ඔයාගේ වත්කම් ඔප්පු කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ බැංක් account එකේ අඩුම මාස 6ක වත් ඔයාගේ බැංක් account එක වාර්තාව එයාලට දෙන්න ඕනේ. ඒකත් අත්‍යවශ්‍යයි. ඊට පස්සේ ඔයාගේ tax එක tax වගේම tax හරියට ගෙවලා තියනවාද ඒ දේවල් ඔප්පු කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට අවශ්‍ය වෙනවා sponsor කෙනෙක්. හැබැයි ඔයා sponsor කෙනෙක් නැතුව apply කරත් ඔයාලට කවහරි ඒක certify කරන කෙනෙක්ුත් අත්‍යවශ්‍යයි. sponsor කෙනෙක් නැති වුණොත් ඔයාගේ agency එකක් හරි ඒ වගේ කෙනෙක් ඒක approve කරන්න ඕනේ ඔයාගේ sponsor පැත්ත. ඉතින් ඊළඟ එක තමයි ඔයාට අවශ්‍ය වෙනවා schedule එකක්. ඒ කියන්නේ ඔයාගේ travel plan එක ඒ දේවල් එයාලට දැනුම් දෙන්න ඕනේ මොන මොන දේවල් ඔයා කරන්නේ ඒ වගේ දල වශයෙන් ඔයාලට කියන්න ඕනේ. ඉතින් ওই විදිහ තමයි ජපානයේ visit visa එක. මේ visit visa එක ටිකක් කෙටි කාලින visa එකක් මාස 3ක් වගේ තමයි දවස් 90ක් කියලා කියන්නේ. ඉතින් ඒත් ඔයාලට ජපානය තුල සිරිනරමන්න ඒ වගේම ඔයාලගේ පවුලේ කට්ටියට ඇවිල්ලා ඉන්න මේක හොඳ visa එකක්. ඒ වගේම ඔයාගේ ළමයි හරි එක්කෝ කව හරි දරුවන් ඉන්න ජපානයේ එහෙම කෙනෙක්ට යන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ ෆැමිලි එකක හරි ඉන්නා නම් ඒ කෙනෙක්ට යන්නත් පුළුවන් ජපානයේ මේ tourist visa හරහා. ඉතින් අපි කිව්වා වගේ visit visa tourist visa කියන්නේ දෙකම එකයි. නම් දෙකකින් හැඳින්වුවාට ඉතින් ලංකාවේ නම් visit visa කියලා කියන්නේ. ඉතින් ওই විදිහ තමයි මේ visa එකේ විශේෂත්වය. ඉතින් ඔන්න කට්ටිය ගොඩක් බලන් හිටපු news එකක් මම අරගෙන ආවේ අද. මොකද හැමෝම මේ සැහෙන කාලයක් ඉඳන් අහුවා මේ visit visa open කරන්න ඇත්තේයි කවදාද visit visa open කරන්නේ කියලා. ඉතින් ඔන්න ලබන මාසේ ඉඳලා open කරනවා. එහෙනම් කට්ටිය එන්න බලාගෙන හිටපු කට්ටිය ජපානයට ආදරය කරන කට්ටිය මේ හැමෝම ජපානයට එන්න visit visa. එහෙනම් මේ විස්තර වලට වැදගත් වෙයි කියලා හිතනවා. තවත් අයට වැදගත් වෙයි කියලා හිතනවා නම් වීඩියෝ එක ෂෙයා කරන්න, ඒ වගේම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අපේ social networks වලටත් join වෙන්න පල්ලෙහා description එකේ තියෙනවා. ඒ වගේම channel එක subscribe කරන්න, ජපානයේ සිංහසල් කන්ට එකතු වෙන්න, ජපානය ගැන හැම දෙයක්ම දැනගන්න. එහෙනම් අදත් ගිහිල්ලා එන්න. සයනාරා, ස්තුතියි.